තයිවානය අවට සිදු කරෙන චීන මිලනිර් ක්‍රියාකාරකම් සම්පන්ධෙන් චපානය නිකුත් කළ තවල පත්‍රිකාවකට චීනය දැඩි විරෝධයක් පලකරති බෙනවාා. ජපානය අදාළ දවල පත්‍රිකාව නිකුත් කරති බුණේ චීන ආක්‍රමනයකින් ආරක්ෂා වීමට ඇති හැකයාව පරිීක්ෂා කිරීම සඳහා ටියෝන් හි ස්වෑම්පාලක දිවයින ප්‍රධාන චාත්‍යන්තර ඇදවාරෙහි තයිවානය විසින් ක්‍රියාත්මැයක් කරනු ලැබ අත්පත් කර ගැනීම විරෝධී අභ්‍යසියන් දිනකට පසුවයි. ිජිම් පාලනය විසි තමන්ගේම භූමයක් ලෙස ප්‍රකාශ කරන තයිවානය වට චීනය පවැඩන බිලටි ක්‍රියාකාරකම් සහ, අවශ්‍යනම්පාලය යොද අයත්පත් කරගන්නා පවට චීනය සිදුකරතිබූ ප්‍රකාශය සම්පන්ධී චපානය අදාළ දවල පත්‍රිකාාවෙන් කනාසල්ල පලකරතිබුණා. තයිපානය අවට චීන හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ චපානයේ දවල පත්‍රිකාවේ විස්තර ගැන කැලබුණු චීනය චපානයට බැරෑරුම් ලෙස ප්‍රකාශයක් නිකොත් කලා. ජපාන්ඩේ ආරක්ෂක දෙදාශවිසිුදුන තවල පත්‍රිකාව චීනයේ අ්‍යන්තර කටයතුලට බරපතර ලෙස මැදිහත්වන අතර චීනය සාමාන්‍ය ආරක්ෂක සංවර්ධනසා සමුත්‍ර හා නවිකමුදා ක්‍රියාකාරකම්වලට මට ගෙසීම හිතා මතාම සිදුකර තිබෙන පා. එය කලාපේ තුළ ආතතියක් ඇතික නැසුලි යනුවෙන් චීනයේ විදේශමාත්‍යංශය ප්‍රකාශක මා ඕනින් ප්‍රකාශකර තිබුණා. චීන විදේශමාත්‍යංශ ප්‍රකාශක, තයිවානය සම්බන්ධයෙන් බීජයංගී ස්ථාවරේ නැවත අවධාරණය කරමින් කියා සිටියේ තයිවානය චීනය භූමය අයි. තයිවාන ප්‍රශ්නය පාහි රැංගිලිගෙසිම් අවශ්‍යනවන චීනය අභ්‍යන්තර කටයුත්තක් බවයි. දෙදාස් විස දෙකේ අගෝස්තු මාසයදි අවට එක්සචචනපද නියෝයිත්තමන්ත්‍රී මණ්ඩලේ කථනාක නෑන්ස පෙලොසගේ ස්වම්පාලන දිවයිනේ සංචාරයෙන් පසුව, තයිවාන වට මහපරිමාන යුද අභ්‍යස්ස පැවැත්වීමට පීවර ගනු ලැබවා. එක්සත් ජනපදයේ තුන්වන ඉහළම නිලධාරියගේ තයිවාන සංචාරය සම්පක්දයෙන් කෝපේට පත් චීනය ස්ුවම්පාලක දිවයින වට අභ්‍යස්ස පැවැත්වීම සඳහා සිය හමුදා ශක්තියෙන් සැලක යුතු කොටසක් භාවිතා කලා චීනේ තයිපේටි හිලින් පැලස්ටික් මෙසේල පවා අහදා බැලුවතර ඒ පතිත වුණේ චපනයේ සුවිශේෂි ආර්ථි කලාපේටයි දවල මන්දිරයට අනුව චපනයේ දුටුවේ තම භූමියයට තරජනයක් වශයනයි වං පාලක තිවනේ චනාතිපති ටසායි ඉංවෙන් කෙලිෆෝනියයාාවේදී එක්සත්ජනපද සභාකථනායක කෙවින් මැකාති හම්වුවීමෙන් පසු. පලිගැනීමක් වශයෙන් බීජන් තෙදස් විසිතුනේ අපෙල් මාසේදී තයිවාන සමුදර සන්දිහාරහා විශාල යුදාභ්‍යසයක් නැවත වරක් සිදු කළ. තෙදින යුදභ්‍යාසයේදී චීනය යුද නෞකා අටක් සහ ප්‍රහාරක චෙට්්‍යාන හත්ලිස් දෙකක් භාවිතා කළ අතර යුදවා තිබූ සමහර යාත්‍රා ස්වයංපාලක දිවයින ප්‍රාන ගොඩබිමෙන් වෙන්ඩ කරන යිවාන සම්බුදර සන්ඳයේ මැද රකා වරහා ගමන් කර ඇති බවයි තයිවා ආරක්ෂකමාත්‍යංශයේ පැවැසුවේ. මෙම වර්ධනයන් චපානේ උපයමාර්ගික චින්තනයන්ට සහ ප්‍රතිපති සම්පාදකන්ට බලපෑවේ ඕකි නවා ප්‍රාන්තයේ යොනා ගුණි දූපත තයිවානය සිට කිලෝමිට සීයක් දුරින් පිහිටීම සහ ඒ ප්‍රධාන ආත්මාරක්ෂක හමුදා කඳූරක් වන බැවිනි. චපානයට වැඩි ශක්තියක් සපේන නැ් මන්තීරු හරහා වැටි ඇති ප්‍රධාන අර්ධසන්නයක නිෂ්පාදකෙකු වන ප්‍රජාතන්ත්‍රවාදී තායිපානයට එල්ලවන චීන ප්‍රහාරයක් ටෝකෝවට හදීසි අවස්ථාවක් නියෝචනය කරන පව ජපාන බලධාරගේ අදහසවීති බෙනපා. කෙසේ වෙත් ඇමිරිකානු බුද්ධිය ජන්සිය වන සයේ නිගමනය කර ඇත්තේ ජනාධිපති ශ්‍රජින් පින්ට අවශ්‍ය වන්නේ චීන මහජන විමුක්ති හමුදාව සෝදානම්ව සිටීම් පවයි. දෙදස් විසි හතවන විට සමුද්‍ර සන්ධහාා යුද්ධයක් දියත්කිරීමට, මහජන විමුක්ති හමුදාව සෝධනම්වීමට, නාතිපති ෂේට අවශ්‍ය නමුත් චීන හමුදාවේ හැකියාවන් පිල්ලිබඳව සැකයක් ඇති බව ඇෙරිකානු බුද්ධිය ඇජෙන්න්සිය සියේ නිගමනය කර තිබෙනවා. එහෙත් තයිපානයේ වට PLAෙහි මිලිටු ක්‍රියාකාරකම් සැහැල්ලුවට ගැනීමට ජපානී සෝධරම් නැති බව පෙනේ. දවල පත්‍රිකාේ කැපී පෙනෙ ලෙස දැක් පෙන්නේ රෘසිියාවේ යුක්්‍රේන ආක්‍රමණය චපානනායකත්වේ කම්පාක ඇති බවයි. යිවානේ ප්‍රධාන භූමය සමග ඒක බද්ධ කෙරීම සඳ රෘසියාව යුද්ධයෙන් පිටුවක් ගැීමට චීනය බලාපොරොත්තුවන බව ටෝකිියෝ විශ්ස් කන පා. නැගනීරහ දුණු චීන මුහදවට චීනය ක්‍රියාකාරකම් චපානේ ද ශ්‍රේණිගත කරඇති බව පෙනේ. චීනේ චපානේ විශිෂ්ඨතුම උපයමාර්ගික අභියෝගය බව දවල පත්‍රිකා මගින් ප්‍රකාශ කළේ පසුගේ වසරේ දෙසැම්බර් මාසේදී නිකුත් කරන ලද ප්‍රටේ ජාතික ආරක්ෂක උපය මාර්ගයදී. ෝ භවිතා කළ වාකය කණ්ඩ යාලි යලිත් අවධාරණය කරමිෙනුයි. මේ අතර ලෝක සාමයයේ පවත්තා ගැනීම් සඳා තම හමුදාව බංගල දේශ සන්නදද හමුදාවන් සමඟ සහයෝගීතාව ශක්තිමත් කරමින් මිත්‍රත්වය ගැඹුරු කර ගැනීමට අපේක්ෂා කරන බව චීනය පවසනවා ඩෙලි ස්ටාල් වෙබ් අඩුවිය වාර්තා කළේ බංගලා දේශ, චීනතානාපතිකාරෑලේ මේ බව නිවේදනය කළ බවටයි. චීනය සහ බංගල දේශය ඉහන නායකයන්ගේ එකඟතාවයට අනුව. ල දයි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හමුදාවන් දෙකම අකණ්ඩව සහායෝගිතාවේ ශක්තිමත්කරමින් අභියෝග වලට මුොහුණ දෙමෙන්. ලෝක සාමය පවත්තාගෙනයාමේ නව පරිච්චේදයක් ඒකා අබදධව ලිවීමට සූදානම් පව, බංගල දේශය චීනතානාප්‍රතිකාරයාලේ පවසනපා. චීනේ මහදජන විමක්ති හමුදාව පහිටවීමේ අනු හයවැනි සංහස්රේ සැමැරීම සඳහා පැවැති පිළි කැනීමේ උත්සවේකද. බංගල දේශය චීනතානාප්‍රතිකාරයාලේ මෙම ප්‍රකාශ සිදදුරතිබුණා. ගැනීමේ උත්සවේ ප්‍රධාන ආරාධිතය වයේ බංගලා දේශ සන්නදධ හමුදාංශය ප්‍රධාන මාණ්ඩිලික නිලධාරි ලොතිනර් ජෙන්රල් වකර් උත්සාමාන්‍ය, බංගලා දේශ සනදධ හමුදා රජේ පොලීසිය විදේශ දූත මණ්ඩල සහ ඩකාහි ආරක්ෂික නිලධාරී සහ දේශය චීන ප්‍රජාවේ සම්භවනය අමුත්තන් දෙසියකට අධක පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවී තිබුණා ලතින ජෙරල් ේකර් උස්මාන් මෙම අවස්ථාවේදි චීනය මහජන විමුක්ති හමුදා වෙත සුබ පැතුම් එක්ළ බෞද සඳහන් කරනවා. මේ අතර චීනය ද බංගලා දේශ, මොන්ගාලා වරාය පිළිබඳව අපේක්ෂාවෙන් සිට්න පවට ජනවාරි මස මුොලදී. නිකයි ආසියා වාර්තාකරති බුණා. බංගලාදේශයේ දෙවන විශාලතම වරාය වන මොන්ගාලා ඉන්දිාවට සිය ගොඩබිම් සහිත ඊසානදිග ප්‍රාන්ත වලට බාන්ඩ රගෙනයම් සඳ. ති නැවගත කිරීමම් පහසුකම් ඇති ව්‍යාපෘතිවලින් එකකි. දෙදස් පහලවේදී බංගලා දේශයේ සහ ඉන්දිියාව ආ්ඩු නව දිල්ලිනෑයටතේ මොන්ගාලා වැඩිදියුණ කිරීමට තීරණය කළ. ව්‍යාපෘතිය අනුමත කිරීමෙන් පසුව මොන්ගල්ලා වරයි අධිකාරිය දෙෙසම්බර් මස අගද එගිස් ඉන්ඩියයා නම් උපදේශක ඉංජිනේරුවන් සමඟ ගිවිසුමක්ද සන්කර තිබුණා මේ අතර වසරගරණාවක් තිස්සේ මෙම පහසගම් දෙස බලාසිට්න චීනය බංල දේශේ මොන්ගාලා වරාය අයිතිකර ගැනීමට පිවර ගැනිීමින් සිටින බයි. නිිකි අසියා වාර්තා කළේ කටුකරපතිවාදීන් එකම වරායකට අරමු දැල් සැපීමට එකඟවීම ඉතා පුදුම සහගත බව. ඩකා විශ්වවිද්‍යාලේ නැගනී රාසිය මධ්‍යස්ථානය අධ්‍යක්ෂ ඩෙල්වර් හොසෙන් පවසනවා. දෙෙදස් පහලවෙේදී චීන ජනාතිප්‍ර්චි ජීින් පින්, ඩකාවෙත ගිය අවස්ථාවේදී. චීනයේ ගිසුමක් අසන් ක අතර, ඒ අටේ මොන්ගල්ලාහි පහස්කම් පුළල් කිරීමසා නවීකරණය කිරීම ඇතුළු. සංගර්ධන ව්‍යාපෘති විසි හතක් සුඳා අරමු දල් සැපීමට පොන්දු බව. නිකේ අසියා වාර්තා කරනපා ශක්්‍යතා අධ්‍යනයකින් පං්‍ර දේශ සඳහා මෙම ව්‍යාපෘතිය තීරනාත්මක බව සොයාගත් නමුත් සැලසුම් කරඇති ඇමිරිකාවන්් ඩොලමලියෙන් හරිසියක මුදල ජෙදවීමට බීජිම් ප්‍රමාදූ බවයි. නික අසියා වාර්තා කළේ මීට පෙර දෙසැම්බර්දා හතරවන දින නවදිල්ලේ එගි ඉංජිනේරුවන් තෝරාගැනීම පිළිබඳ වාර්තා උපසු බීජීන් විසින් මෙම ව්‍යපෘතිය සඳහා අරමුදල් සැපීමට කැමැති බව. බංගල දේශ මුදල් අමාත්‍යංශයට තහුරු කරනලද බවයි පැවසෙන්නේ.